ඉතින් අදත් ඔයාලා අයිබෝන් කියලා පිළිගන්නවා තවත් රැකියා අවස්ථාවක් ඔයාලට ගෙනෙන්නයි අපි අද සූදානම් වෙන්නේ. අද ඔයාලට අපි කලමනාකාර සහකාර රැකියා අවස්ථාවක් ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් සහ අයිතම්පත් යොමු කිරීම පිළිබඳ විස්තර ඔයාලට අපි දැන් සාකච්ඡා කරනවා. මෙතෙන්දි මේක රැකියා සඳහා කලමනාකාර සහකාර පුරප්පාඩු සඳහා කැඳවා තිබෙන්නේ පළාත්පාලන පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය කියන ආයතනයෙන්. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය යටතේ ඇති පළාත්පාලන පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මගින් තමයි මේ කලමනාකාර සහකාර පුරප්පාඩු සඳහා කැඳවා තින්නේ. අපි මේ පිළිබඳ විස්තර බලමු. අයිතම්පත් යොමු කිරීම පිළිබඳ ඔයාලා දැනගන්න ඕන කරුණු පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මෙයින් බලමු අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා. මෙතනදී බාහිර අයිතම් සඳහා අවශ්‍ය කරන සුදුසුකම් අපි සාකච්ඡා කරන්නේ. මුලින්ම අවශ්‍ය සාපල සාමාන්‍ය පෙළ විභාගයේ එකවර විෂය 6කින් සමත් වෙන්න ඕනේ. මේ විෂය 6 ඇතුළත සී සාමාර්ථ 4ක් තියෙන්න ඕනේ. මේ සී සාමාර්ථ 4 ඇතුළත භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ගණිතය කියන විෂයන් තුනත් ඇතුළත් වෙන්න ඕනේ. ඒ කියන්නේ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ගණිතය හා තවත් විෂයකට සී සාමාර්ථ සහිතව, කියන්නේ සී සාමාර්ථ 4ක් සහිතව විෂය 6ක් එකවර සාමාන්‍ය පෙළ සමත් වෙන්න ඕනේ. ඊට අමතර අපේ උසස් පෙළ විභාගයේ විෂයන් තුනකින් ඔයාලා සමත් වෙන්න ඕනේ සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර. ඊළඟට වයස් සීමාව පිළිබඳ කතා කරොත් වයස අවුරුදු 18 නොඅඩු 45 නොවැඩි වෙන්න ඕනේ. අවුරුදු 18ත් 45ත් අතර අයට තමයි මේ සඳහා ආයතනපත් යොමු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට මේ කලමගන සහකාර තාක්ෂණය කියන තනතුර සඳහා වන පොදු කොන්දේසි කිහිපයක් සඳහන් කරලා තියෙනවා. සීමා මේ සඳහා ආයතනපත් යොමු කරන්න පුළුවන් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. තරුණ තනතුර පැවැර කාර්යයන් මැනවීට කිරීම සඳහා මෙන්ම දිවයිනේ ඕනෑ ප්‍රදේශයක රාජකාර කිරීමේ කායික මානසික හැකියාව වල තියෙන්න ඕනේ. විශිෂ්ට චරිතයකින් යුක්ත යුතු කියලා සඳහන් වෙනවා. මේ තනතුර ස්ථිර තනතුරක් වන අතර පරිවාස කාලය අවුරුදු 3කට සීමා වෙනවා. ඊට අමතරව ඉහත වැටුප් පරිමාණ අමතරව රජය විසින් අනිකුත් දීමනාවන් ගෙවල් ලබනවා. කියන අපි මේක වැටුප් ප්‍රමාණය සඳහන් කරනවා. ඊට අමතරව ගෙවල් ලබන දීමනාවන් තියෙනවා. ඊට අමතරව මේදී මේක ආද රාජ්‍ය ආයතනයක් නිසා සේවක අත්සාධක අරමුදල සඳහා අදාළ ආයතනයේ ඔයාලා ගෙවන වැටුපෙන් 15% ප්‍රමාණයක් බැර කරනවා. ඊට අමතරව සේවක භාරකාර අරමුදල සඳහා 3% ප්‍රමාණයක් දායක කරනවා බවට මේක සඳහන් කරලා තියෙනවා. මේ තනතුර සඳහා තෝරගන්න ලබන්නේ ඔයාලා අදින්පත් යොමු කරාම සමුග පරීක්ෂණයක් මගින් තමයි ඔයාලාගේ අදින්පත් යොමු කිරීමෙන් පසු ඒ සහතික පරීක්ෂා කරලා බලලා ඔයාලා තෝරගන්නේ. ඊළඟ මාසික වැටුප් පරිමාණය ගැන මේදී සඳහන් වෙනවා. එම එක ඉරක් එක කලමනාකරණ සේවා චක්‍රණයක දෙක ඇලිර 2016 යටතේ 27,910ක මූලික වැටුපක් තමයි වලට මුලින්ම හිමි වෙන්නේ. ඒකට අර කියන ජීවන යුදම් විවද ආදී එකතු වෙලා 37,000කට අධික මූලික සම්පූර්ණ වැටුපක් වලට පළවෙනි මාසෙ ඉඳන් ලබා ගන්න පුළුවන් මේ රැකියාවට යොමු වුණාට පස්සේ. එහෙනම් ආයතනපත් සකස් කිරීම හා ආයතනපත් යොමු කිරීම ගැන අපි සඳහන් කරන්න ඕනේ. මෙතන විශේෂයෙන් අපි මේ සඳහා අවශ්‍ය වෙන ආයතන පත්‍රය ඔයාලට සකස් කරලා පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දීලා තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට අදාළ ආයතන පත්‍රය පුරවලා ඒ යොමු කරන්න. ඔයාලට නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මේක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ගිහලා ආයතන පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න. ඊළඟ ආයතන පත්‍රය යොමු කරන විදිය ගැන මේ විශේෂ සකස් කරලා තියෙනවා. ආයතන පත්‍රය මෙසේ සුසුකම් පළපුරුද්ද සහ අනිකුත් සියලුම ස්තර ඇතුළත් කරලා අදාළ සාධකවල පිටපතක්ද සහිතව ඒ කියන්නේ ඔයාලා ඔයාලගේ සුසුකම් ඒ සියලු විස්තර ආයතනපතේ සකස් කරනවා. අමතරව ඒ සුසුකම් වලට අදාළ සහතික පත්‍ර වල ඡායා පිටපත් අනිවාර්යයෙන්ම අමුල්ලා ඔයාලා ආයතනපතත් එක්ක යොමු කරන්න ඕන කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව ඔයාලා ආයතනපතේ ඥාති ඉන්න ඕන දෙදෙනෙකුගේ නම් ලිපිනය හා දුරකථන අංක සඳහන් කරලා කියලා තියෙනවා. ඒ සඳහාත් අපි මේ ආයතනපතේ ඔයාලට තැනක් වෙන් කරලා තියෙනවා. ඊළඟට මේ ආයතනපත් යොමු කළ යුතු අවසාන දිනය ගැන සඳහන් වෙනවා. විශේෂයෙන්ම 2020 සැප්තැම්බර් මාසේ 18 වෙනිදාට ප්‍රථම ඔයාලා මේ ආයතන පත්‍රය යොමු කරන්න අනිවාර්යම ඔබ බලා ගන්න ඕනේ. ලියාපදි චැබැලෙන් තමයි ඔයාලා ආයතන පත්‍රය යොමු කරන්න ඕනේ. ඊළඟට ඔයාලා දැනට රාජ්‍ය සේවයේ නියුතුව ඉන්න පුද්ගලෙක් නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලා ආයතන ප්‍රධානියගෙන් ඒ ආයතන පත්‍රය අදාළ කොටසේ සහතික කරවාගෙන ඒ හරහා තමයි ඔයාලා ආයතන පත්‍රය යොමු කරන්න ඕනේ. ඊළඟට ආයතන පත්‍රය වෙන කවරේ වම්පස ඉහළ කරගෙන ඔයාලා ආයතන කරන තනතුර කලමනාකරණ සහකාර කියලා අනිවාර්යෙන් පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව මීට පෙර ඔයාලා මේ ආයතනයේ ආයතන පත්‍රය යොමු කරලා තියෙනවා නම් ඔයාලා නැවතත් ඒ සඳහා ආයතන පත්‍රය යොමු කරන්න ඕනේ කියලාත් මෙතන සඳහන් වෙනවා. ඔයාලා ආයතන පත්‍රය යොමු කළ යුතු ලිපිනය මෙතන සඳහන් වෙනවා.
අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී පළාත් පාලි වෙන ශ්‍රී ලංකා ආයතනය අංග 17 මලසිර මාසික කොළඹ 7 කියන ලිපිණ තමයි ඔයාලා බලායතන පත්‍රය මුගන්න ඕනේ. ඊළඟට මේ ආදාස ආයතන පත්‍රයක් අපි ඔය පහල කියන දිස්ත්‍රික්ෂණ එකේ දීලා තියෙන ආයතන පත්‍රයේම මේක සඳහන් කරලා තියෙනවා. මේකේ තියෙනවා මෙන්න මේ ආකාරයෙන් පත්‍ර තමයි වලට අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙතන ඔයාලා ඉදිරිපත් කරන්නේ කර්මාගාර සහකාර තරතුරු පිළිබඳ සඳහන් කරලා මේ ආයතන පත්‍රය අවශ්‍ය විශ්වදර ඔයාලා සුසුම් පුරවන්න පුළුවන්. ඒ ආයතන පත්‍රය දෙවන පිටුව තමයි මේ යන්නේ. මේක වෘත්තීය සුසුම් ගන්න දන්න පුළුවන්. වෙනත් සුසුම් තියෙන ඒවා යදලා මෙතන ඥාතින්න ඕන දෙදෙනුකගේ විස්තර ඒවා යදන්න ඕනේ. ඒ ආකාරයට යදලා ඔයාලා වස්තුන සාතික් කරලා ඔයාලා සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන බලට ස්ථාන කරලා ඊට අමතරව මෙතන තියෙන ඔයාලගේ රජයේ සේවයේ නියුතු වෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම ඒ ආයතන ප්‍රධානියගේ මේ සාතිකය විතර විස්තර පුරවලා ඒ අස්තන අරගෙන විස්තර සඳහන් කළ තමයි ඔයාලගේ පත්‍රය අනිවාර්යෙන් යොමු කරන්න පුළුවන් ඕනේ. මම මෙතන අස්සල සාතික කිරීම කුත් සිදු කරලා යොමු කරනවා වඩාත් හොඳයි. ඒ කියන්නේ ඔයාලගේ ග්‍රාම නිලධාරී හෝ වෙනත් සුසුකම් පුද්ගලයෙක්ගෙන් ඔයාලා පුළුවන් ඔයාලගේ අස්සල සාතික කරලා ඊට පසුව ඔයාලගේ ආදම්පත් යොමු කරන්න සියලුම ඡාය පිටපත්වල සියලුම සාතික වල ඡාය පිටපත්තුත් මේ ආදම්පත්ර සමග යොමු කරනවා අමතක කරන්න එපා. ඉතින් පහල ස්ටේෂන් එකේ වල තියෙනවා ඒ සඳහා ආදම්පත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සාමාන්‍යකුත් විස්තර වල තියලා තිනවා. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා ජොබ් ක්වෙස්ට් ශ්‍රී ලංකා channel එකත් එක්ක. අල්පන අලුත්ම රැකියාව විස්තර පහසුවෙන්ම ලබා ගන්න. රජයේ රැකියාව පිළිබඳ විස්තරත් අනෙකුත් විස්තරත් පහසුවෙන්ම ලබා ගැනීමට අපි හැකියාවක් වුණත් ඔයාලට පුළුවන්.